රයිනි එයාගේ නඩු දිනේට උසාවියට යන්න පිටත් වෙනවා. ඒ අතර රවි පළතවානට එනවා. හැබැයි තේජාන්ව බලෙන් ගෙදර එක්කන් යන්න බලාපොරොත්තු නොවන බව කියනවා. ඉන්පසු සංදේශ සමග කතා බහකට මුළු පුරනවා. රවි තවානට ආපු බව ගැලුම් සුරාජ්ට දෙනුම් දෙනවා. මේ සියල්ල අතරේ රවි සංදේශට කුමක් කියයිද? අහස් මාලිකා අද එතෙන් සිට අපේ පැත්තෙන් සංදේශ ගොඩක් අසාධාරණකම් වුණා. ඒක මම පිළිගන්නවා. මං ඒ දේවල් හිතේ තියන් ඉන්න යංක. මට වැඩක් නැහැ. වෙන මිනිහෙක් කන් ඒව හිතේ තියාගෙන මේ වගේ වෙලාවක පිළිගන්නවා. මට තේරෙන්නේ නැහැ තේජාන් මේ දේවල් කරන්නේ ඇයි කියලා. මම පුළුවන් තරම් උත්සාහ කරත්තම අහිංසයෙන් ගලව ගන්න. බැරි වුණාට පස්සේ මම උත්සාහ කරා කසාද බඳලා දෙන්න. ඒ ට්‍රයි කරපු දෙපාරම මම ෆේල් වුණා පුතා. ඊට පස්සේ තේජාන්ට මං ගැන තියෙන විශ්වාසය නැති වුණා. ඒකයි මම මෙහෙම වුණේ. තේජාන් ගෙදර එක්කන් යන්නක. මම උත්සාහ කරනවා තේරුම් කරලා දෙන්න. මිනිහා තේරුම් අරගෙන ආවොත් එහෙමයි ඒ නැතත් මිනිහාගේ කණෙන් ඇදගෙන යන මගේ අදහසක් නෑ පුතා. සංදේශ උදව් කරන්න ඕන තේජන්ට මේ වලින් ගොඩ එන්න. තාත්තා කෙනෙක් හිටියට මම මේ උදව් ඉල්ලන්නේ. මට පුළුවන් උපරිම දේ මං කරන්නක්. Excuse me, Mr. Ravi. Mr. Tejanu tari daddy charithayak ne. Eyattara gattu thindu eka dashamayak wenas karanna kemathi ne. Miniya mokada kiyan? Gedara yanna ba kiyala thamai kiyan. Etakota? Mr. Ravi me gena kalabala wenna epa. Mama eka gaanta manage karanna. මම මේ නිකම්ම කියනවා නෙමෙයි මමත් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඇත්තටම සිකියුරිටි ඉඳලා කිචන් හෙල්ප් ඉඳලා චෙෆ් වෙලා රූම් බෝයි වෙලා අන්තිමට මැනේජර් කෙනෙක් හැටියට ඉඳලා මම ලබාගත් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ නිකම් බලන්න මම මේ ප්‍රශ්නේ හෑන්ඩල් කරන විදිය ඒකෙන් තීන්දුව කරන්න පුළුවන් සර්ගේ කම්පැනිට මාව ගන්නවද නැද්ද කියලා වැඩි අවුල් ගියාද මන්ද සර් प्रश्ने මොකද ඔය ප්‍රශ්න තේරම පැත්තකට දාලා ඔය කාරණේ දිහා අපි බලනකොට මේ රයිනි කියන්නේ ඉතින් දරුවන්ට යමක් කමක් නොකරපු ගෑන් මිනිස්සු නෙවෙයිනේ නේද? ඒක ඇත්ත. ඒ වුණාට අඩුම තරමේ මීෂා කැමති නැහැනේ රයිනි ආන්ටික් එක වචනයක්වත් කතා කරන්න. ඔය දැල්ට බල කරන්නත් බෑනේ. මොකද දෙන්නත් එක. මොකද උඩ? හ්ම්? මීෂා සලකන්නේ බලන්නේ නැහැ කියලා රයිනි අද කෑ ගහලා තියනවායි කියන්නේ ඔය ගෑනට සලකයි හිරේට ගියාම ජේලර් තාත්තේ ඔය වගේ කතා කරන්න පොඩ නවත්තනවාද මේ වෙලාවේ ඉතින් මිනි මරු ගෑනි මට නම් ඔය ගෑනි ගැන සත පහ කනුකම්පාවක් නෑ රයිනෝ කලර් ප්‍රූෆින්ග් ඇන් විසිදුරු වර්ණ රටාවලි රයිනෝ කලර් ප්‍රූෆින්ග් සහ සිවිලියම් කලර්ස් පෙන්වන්න රයිනෝ කලර් ප්‍රූෆින්ග් ඇන් විසිදුරු වර්ණ රටාවලි රයිනෝ කලර් ප්‍රූෆින්ග් සහ සිවිලියම් කලර්ස් පෙන්වන්න ඩව් කන්ඩිෂනර්ස් වල ඇති මොයිස්චර් ලොක් සිස්ටම් තෙතමනිය රඳවා සුසිනිඳු ෆ්‍රිස් ප්‍රොටෙක්ටඩ් කෙස් කලමක් ලබා දෙයි අහසේ තනමු අහස් මාලිකා තාත්තගේ වැඩි හින්දා අර කොහෙවත් තියෙන අහිංසක මීෂා තමයි තාත්තේ පව පුරව ගන්නෙ කද්දපම් පව මොකද්ද නෑ 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 ඒ ඉරාන් පුතා කියන්නේ බොරු කියන්න ඕනේ නෑනේ කාටවත් වචනයකින්වත් අසාධාරණයක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි නිකිලි පුතේ
ඇත්තටම පුදුම ගුණයහපත් දරුවෙක් නේ. ඒ ඉතින් මාමේ මගෙන් ආපියෝ. මගෙන් ආපියෝ. මොකද්ද මොකද්ද කිව්වේ? හිරාන්ට ඇවිල්ලා තියෙන්නේ මගේ ගුණයහපත්කම්. හා නේද කියන්නේ. අනේද කියන්නේ? මම තමයි ඒ කාලේ ඒ ගමේම හිටපු හොඳම ගුණයහපත් කාන්තාව. අපෝ මනවර මොනවත් කියන්නේ. මං එහෙම රැකගෙන හිටපු පිම්බලෙන් තමයි උඹ අද මේ විදිහට වැජමිලා ඉන්නේ. නැතුව මේ මගේ ඩාඩි මහන්සිය නෙවෙයි. මොන මහන්සියද? මිරඬ කෙලින්ම පැන්නේ උඹේ ඔඩක්කුවටනේ. ඔය ඔක්කොම මගේ හොඳ ගති පැවතුම් නිසා තමයි උඹටත් ওই විදිහට හරි ගියේ. හරි ඒ සේරම දේවල් කරලා තියෙන්නේ අම්මා. හරිනේ. ඔව්. මම තමයි. නෑ නෑ දැන් ඔය මොන දරුවගේ වුණත් හොඳ නරක පිහිටන්නේ දෙමව්පියින්ද තමයි. හැබැයි ඉතින් ඌගෙන ආපු කර්ම ශක්තියත් ඒකට බලපානවා. ඔය මොනවා වුණත් දෙමව්පියෝ දරුවන්ගෙන් බබලෙන වෙලාවල් තියෙනවා නංගි. දැන් බලන්න උදාහරණයක් ඉදේට අපේ කිරි පුතා. අය බොරු කියන්න ඕනේ නැහැ නේ අපේ පරම්පරාවම බබලෙන මෙයා හින්දා. මාමේ ඔව අපේ අම්මලා පිළිගන්න කැමති නැහැනේ. කැමති නැහැ. පරපුර බැබලෙන හැටි බලාගන්න තුන පාරට බැස්සන මූණට සර් කියලා පිටිපස්සට මුළු පත්මුතු පරම්පරාවටමයි බයින්නේ. ඕකෙදී අපි අපේ ජාතිය හැටියන්නේ මුල මතක නැහැ. කවුරු මොනවා කිව්වත් මගේ ගමන මන් අතර කරන්නේ එච්චරයි. ඉඳලා ඉඳලා අපි තියාර ලකුණු ටිකක් දාන්න ඕන නම් මොකද එතකොට තමයි එයාගේ ස්ට්‍රේට් එක නැති වෙන්නේ. Browns විශ්වාසයෙන්ගෙන ගොයන් කපන සාස්තරේ Browns යන්මාර් Browns විශ්වාසයෙන්ගෙන ගොයන් කපන සාස්තරේ Browns යන්මාර් ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකයි නව ක්ලියර් ෂැම්පු අහසේ තනමු අහස් මාලිකා මං ආවේ කරගෙන අපේ බලෙන් නෙමෙයි මං තාත්තේ ගියාස මෙහෙ ඉන්න තාත්තේ හොඳයි. ඔය කැමැත්ත. කරේ පරිස්සම. මම කැමති නෑවා මෙහෙ ඉන්න. කොමන්නේ තාත්තයා. මම ප්‍රශ්න විසඳන්න බෑ පුතා. මගේ ප්‍රශ්න විසඳන්න මං තාත්තට චාන්ස් එක දුන්නානේ. ඒත් එකක්වත් තාත්තට කරන්න බැරි වුණා. දැන් මට මගේ දේවල් කරගන්න ඉඩ දෙන්න. කරෙක් කරන්න පුළුවන්. Just trust me. හරි මම ගන්න මට. පුළුවන් නම් හොඳයි. හැබැයි මතක් කරන්න එපා. ඔ මගේ එකම දරුවා. මගේ හැමදේම ඔබ මක්කාරයා. මටත් කියලා මගේ ටාගට් එකක් තියෙනවා. මං කැමති ඉක්මනට ගෙදර එනවා. මං කියපු දේවල් ගැන හොඳට කල්පනා කරලා බලන්න. Excuse me, sir. කිසි දෙයකට බය වෙන්න එපා මම මිස්ටර් තේජාන්ව ගෙදරට මෙවන්නම්. මම සමුදේ මෙහෙම ඉන්නවා නෝ. හරි හරි. ඒක මං කිව්වේ. මම සම්පූර්ණ තේජාන් මහත්තයා ගැන බලා ගන්නවා. මේ සල්ලි ටික තියාගන්න. මේ සල්ලි තේජාන්ගේ මොන හරි ඕන දේවල් උපත් විදන් කරනවා. හරි සර්. හෙලෝ. හෙලෝ. මිස්ටර් සුරජ්. ඕ මං ඒක ගාන්ට හැන්ඩල් කළා. ආහාර. තේජන එකන් ගියනේ? නෑ නෑ. කොල්ලා ඉන්නවා. මොකක්? හරි හරි. මම කිව්වනේ මං මේක හැන්ඩල් කරන්නම් කියලා. ආ නෑ මිස්ටර් සුරජ් හැන්ඩල් කරන්නම් කිව්වට තේරෙන්නේ නෑනේ. මං මේ ප්‍රශ්නේ විසඳන්නම්. ඕකේ කලබල වෙන්න එපා. මට සම්පූර්ණ වැඩේ බාර දීලා ගියේ. හරිද? ඉතින් මනුස්ස තේජන්ව පිටත් කරන්න එපේ.
පිටත් කළා කියලා හිතන්නකෝ පිටත් කළා ඕකේ මම මේක බලනවා ඒ ගැන කලබල වෙන්න එපා මට දැන් වැඩ I am busy මම ෆෝන් එක තියනවා sorry ආ ඇයි මොකද්ද වෙලා තියෙන්නේ කොල්ලගේ ඉන්නේ හරිනේ මං හරිනේ කොල්ලගේ ඉන්නේ ඕක තමයි ඉතින් කියන්නේ පැණි හැලියට වහ වැටිච්ච ඇඹලයා ඕකට වැටලා මලක් තියන්නේ තාත්තේ තේජන් ගිහින් නැද්ද නෑ එතකොට එතකොට කියන්නේ ඉතින් මම මොනව කරන්නද ගිහින් නැහැ සුරජ් අයියේ මොනව කරන්නද කියන්නේ මුලින් ඉඳලම කිව්වනේ ඔය හැමදේම සිද්ධ වෙන්නේ රවි දැනුවත්ව කියලා මේ මනුස්සයට පුළුවන් මේ මනුස්සගේ පුතාවල්ගෙන බෑන් එක දාගෙන යන්න මාමි ඈ මාමට බැරිද කිහිල ඔය කොල්ලගේ බෙල්ලෙන් අල්ල එලිට ඇදලා දාන්න බෙල්ලෙන් අපෝ උසයිනි හේ මං කොහොමද උගේ බෙල්ලෙන් අල්ලන්නේ ඌට ඉතින් පාත් වෙන්න කියලා තමයි මං බෙල්ල අල්ලන්නේ නෑ අම්මේ හැමදේම විනාශ වෙලා යනකම් හැමෝම එක එක හේතු කියයි මං හිතන්නේ රවිස තේජන් එක්කන් යයි කියලා හිත හිත හිටියම හරි කවුරුත් මං කියන දේවල් පිළිගන්නේ නෑනේ රෝණු කුමාරි පෙට්ටි ටික ඇදගෙනම ගියා පුතේ. දැන් නම් වැඩේ ලේසි වෙන්නේ ආ. මම පොඩ්ඩක් ඉල බලන්න. රවි කොල්ලව අරන් ගියේ නැහැ කියලා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක්නේ. එතන මොකද්දලු කියලා මෙතන ඉඳන් පේන බලන්න බෑනේ මාමේ. මං ගිහින් එන්න. යජ මාත් එන්න. ඔයා? ඇයි? අවුල්ද? අයියෝ. මේවට තමයි කියන්නේ ඉතින්. අන්තෝ ජටා බයි ජටා කිය. समय सह हिसकिस्वल सुंदरत्वे आरक्षा करला तरुण पिनुम रेकदीला मट निरोगे सिरुरक लबा दुन्ने ग्लोकोलजन तारुण्ये याले केंदवने कोलजन सत्कारय दनगनिं मम नीति गरुक मिनियेक हम देयक्म मगे जीविते करे नीत्यानुकूलव තමසුගේ ඉරණම දැන් මේ පොලිසිය මහතුරුයි ඊට පස්සේ උසාවියයි නිගමනය කරයි අපි තමුන් වත් අඩංගුවට ගන්නවා දාන විශාගම යාට මාංචු මම මොන වැරද්ද කරාද මම මිනිහා කියන හැමදේම බොරු එරික් මම විශ්වාස කරන්න එපා तने की मौका होया कि नहीं लीटर का नॉन अमाली अब अभी टेलीयन इन्हें मिनिया केदरिंग एलियट गेहन तीन हो अब एक केदर खाओ रुद्ध दाने मिनिया दें कोहे दे इन्हें किया ला वो का तमाय मावे एक टे पावला दूंने मगिंग साले आरंग मटे विरुद्ध बैठ कराने इतनी इन तमाय में हमदे माओलुने मेडर කන්න දීපු අත හපා කනුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ අමාලි විශේෂයෙන්ම මේ වටේ ඉන්න උන්ට පෙන්නත් එක්ක මැඩම් ඔයා මේ කිසි දෙයකට පැටලෙන්න එපා මොකද ඔයා අප පිට එළියේ ඉන්න කියන එක කොහොමත් අමතක කරන්න එපා හරි හරි මම පැටලෙන්නේ නැහැ අනික මම කිසි වැරද්දක් කරලත් නැහැ මම මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න ඕනේ ඒක නෑච්චර ලේසි වෙන්නේ නැහැ මැඩම් साक्षी दीपु हेम का मगे पेतर गोने अमाली अभी उंगला हुआ किए एरी कुंट साले दीपु हिंदता उम्मे हेम दे में क्यों खेला अरे अभी ऊपर में ट्राई करो मैडम है भाई मैडम पारी संग इन्होंने मग इच्छर आई लाने माता का नहीं लोए क्यों हुआ माने वो कभी बान करें मरा गए मेरे ने माली खाना खाने से मैं तत्ते ताऊ कोचरा काले करती है इधर किरीबुदी मैं कितने लोग वासंगत हैं नहीं आप लोग वासंगत हैं मैं माँ मैं वासंगत इंग अमारु बैठने अभी पाक्षी इन जनता भाई ना मैं विपक्षी भाई ना हैं किरीबुता लाई थी विपक्षी हिटियत කරන්නේ වෙඩින්ගම තමයි
මොකද විපක්ෂේ කාර්යභාරය කියන්නේ ඕකන්නේ අය බොරු කියන්න ඕනේ. හරි හරි මාමේ මඩ ගහනවා තමා. නමුත් මෙහෙම මඩක් ගහන්නේ. මුන් මේ මඩ ෆැක්ටරියක් නේ. බැලුවොත් මඩ. මඩ ගහන්න ඒ කාර්ය වසංගතයක් තිබුණේ. හරි හරි. ලෙඩේ ආපු ගමන් ඉස්සලම හැංගුනේ උඹලා නෙමෙයිද? ඒ අපි හැංගුනේ ජනතාවගේ ආරක්ෂාවට. හොඳ ආරක්ෂාව තමයි ඒක. අය බුරු කියන්න ඕනේ නැණි කිරි පුතේ මේ වෙලාවේ මිනිස්සු ආර්ථිකයේ පැත්තෙනොත් අන්තිම අඩියට වැටලා ඉන්නේ. ඔව් ඉතින් එහෙමයි කියලා අපි කන්න බොන්න දෙන්නේ. මොකද මේක තනි කර ධර්මානුකූල කර්ම ශක්තිය තමයි බලපාලා තින්නේ. පින් කරපු ඇත්තෝ කනවා, පව් කරපු ඇත්තෝ බඩගිනින් ඉන්නවා. ඒක තමයි සත්‍ය. ඒකට මේ දේශපාලන කාව ගන්න නරකයි. මේ වයිවර වෙච්ච දවසට උඹලා පාරට බහි පෙරහැරේ. අපි ඉතින් මේ අඬ පෙර ගහලා කිව්වේ නැති වුණාට හොරෙන් හොරෙන් මේ මිනිසුන්ට මම උදව් කරනවා මම. මොනවද උඹ කරන උදව්? මේ මාමේ අම්මේ මං කිව්වේ නැති වුණාට මහරෑ ජාමේ විශ්වලාගෙන හොරෙන් හොරෙන් ගිහිල්ලා මේ ඔය මිනිස්සු එහෙම නැතු තනි පංගලෙම ඉන්න ගෙවල් වලට බඩු බෑග් එක තියලා යනවා. ඇත්තටම ප්‍රොමිස්. ඇයි අම්මේ අම්මට මාව විශ්වාස නැද්ද? මේ පුතා විශ්වාස නැද්ද? කෙහෙල් ගෙඩියෙත් නම ගහලා බෙදෙන උඹලා බඩු මල්ලක් දෙයි කියලා හිතන්න පුළුවන්ද පුතේ? අනේ ඇන්ට නයි මේවට අපි කොයි පැත්තෙන් දිනා වෙන්න ඕනේ? නෑ නෑ ඉතින් එහෙමම කියන්න එපා නංගී. මොකද පුතා මෙච්චරම කියනවා නම් මොකක් හරි සමාජ සත්කාරයක් සිද්ධ වෙනවා ඇති අපිටත් හොරෙන් නේද? මට කවුරු හරි එකෙක් ගෙනල්ලා පෙන්නපන් බඩු මල්ල ලැබිච්ච. මට ඔය කී කී කරන්න ඕනේ මං හදවතේ නෑ කියලා මගේ හෘද සාක්ෂිය දන්න. මට නම් උඹව සත්‍ය පහකට විශ්වාසයක් නෑ. අම්මත් හරියට විපක්ෂේ වගේ. මඩමයි ගහන්නේ. ඒකෙන් කොහොම කතා කරන්නේ දෙපානංගියේ? නෑ මං අහන්නේ මූණ දිහා බලගෙන ඔහොම කියනවාද? ඌ හිතනවා ඇති උගේ රැස්වීම වලට යන මිනිස්සු වගේ කියලා අපි. අනේ අම්මා පල්ලා පූජන ජයවංශ දෙන බඩුමල්. අය බොරු කියන්න ඕනේ. අයියෝ අයියෝ. නෑ 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 තාත්තා නතු අපි යන්න. අම්මයි දුවයි දෙන්නම එකයි. මොන දෙවුනත් මේ සබිත් දෙමව්පිය අහකට දාන්න හොඳ නෑ. සල්ලි තියෙන මිනිහෙක් වෙලත් අනේ මන් දන්නේ මොකද්ද මේ තරම් ලොකු තණ්හාව කියලා. ඌ ඉතින් පොඩි සීයේ සල්ලි තියෙන මිනිස්සුමනේ තණ්හාව වැඩි. ඔයා නම් පුදුම නපුරු කෙල්ලෙක් අහින්සෑ.